වන්දනා කරන ස්ථානය වැඩිම සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා වෙස්සල්මේනියා YouTube channel එකට. වෙස්සල්මේනියා නෙමේ මගේ මේ දෙවෙනි channel එක නිසල් bro. මගේ පළවෙනි channel එක ඇවිල්ලා වෙස්සල්මේනියාව. ඒක ඕගොල්ලෝ මාව කලින් දැකලා ඇති YouTube එකේ. මම තියෙන කරා එකේ comedy category එකකින් විතරක් video කරන්න. ඉතින් මම නිසල් bro කියලා තව channel එකක් පටන් ගත්තා traveling motivation social experience වගේ video කරන්න. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නවා කතරගම. මේ කතරගම කිරිවෙහෙර ළඟ තමයි අපි දැන් අද ඉන්නේ. ඉතින් අපි බලමු කතරගම කිරිවෙහෙර තියෙන ඓතිහාසික පසුබිම ඒකට නම හැදිච්ච විදිය ඒ සම්බන්ධ සීල තුරු ටික අපි දැන් දැනගමු. බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන්වරක් වැඩම කරලා තිනවනේ යාළුවනේ. ඉතින් ඒ තුන්වෙනි වරට වැඩි අවස්ථාවය තමයි කාචරගාමේවත් කතරගම කියන ප්‍රදේශෙට වැඩම කරලා තියෙන්නේ. ඉතින් එම යුගයේ මේ පැවිදිලා තියෙන්නේ කිහිරි වනය. මෙම් ප්‍රදේශය පාලනය කරලා තියෙන්නේ මහඝෝෂ නැමැති පාදේශී පාලකෙක් විසින්. ඉතින් බුදුරජාණන් වහන්සේ එම කිහිරි ගහක් යට රත්තරින් තැනූ ආසනයක ඉඳ තමා ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. එම ධර්මයේ ඇසීමෙන් පසු මහඝෝෂ නැමැති පාදේශී පාලකයා සෝවාන් ඵලයට පත්ව තිනවා. ඉතින් මෙම මහඝෝෂ නැමැති පාදේශී පාලකයා ඉදින් බුදුරජාණන් වහන්සේගෙන් වන්දනාමාන කිරීමට පූජා ද්‍රව්‍යයක් ඉල්ලා සිටිනවා. එවිට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවමාන කේශ ධාතුව ඔහුට ලබා දී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික හා පාරිභෝගික යන ධාතු දෙවර්ගයේම තැන්පත් කර ඇති ලෝකයේ තියෙන එකම විහෙර වාසය මේ කිරි විහෙරයි. ශාරීරික ධාතුව නම් බුදුන් වහන්සේගේ කේශ ධාතුවයි. පාරිභෝගික ධාතු වන්නේ බුදුන් වහන්සේ වැඩ සිටියේ රත්තරන් ආසනයේ. මේට අමතර මෙහෙට මගුල් මහා වෙහෙර කියලාත් කියනවා. මොකද දුටුගැමුණු රජුරුවන්ගේ මගුල් කඩුව තැන්පත් කරලා මේ ඉදි කරලා තියෙනවා කියලා ජනප්‍රවාදයක් පැවතිනවා. ලෝකයේ තියෙන එකම බෙහෙර වාසය තමයි මලු තුනක් තියෙන. ඒ කියන්නේ සලපතල මලුව, වැලි මලුව, ගජම් මලුව. සලපතල මලුව කියන්නේ බැතිමතුන් වන්දනා කරන ස්ථානය, වැලි මලුව කියන්නේ මේ මන් දැන් ඉන්න ස්ථානය. ගජම් මලුව කියන්නේ පෙරහැර කාලයේදී අලියතුන් ආදී පෙරහැරට සම්බන්ධ දේවල් තියෙන ස්ථාන. බොහෝ ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර කටයුතු වර්ෂය මුල ආරම්භ කිරීම පෙර මාසෙන් දෙවියන්ට පූජාව පැවැත්වීමට පුරුදු වෙලා තියෙනවා. ඉතින් මෙම ස්ථාන තමයි මාසෙන් දෙවියන්ගේ පූජා පවත්වන්නේ.